සත්සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනාව අමාදාහර දිය කලාගලා අපි පිරිත් පොත ගත්තාම පිරිත් පොතේ තියෙනවා ගිරිමානන්ද සූත්‍රය කියලා සූත්‍රයක් පැහැදිලිවි ඒ පොතේ මොකද අරන් තියෙන්නේ අර දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සංයුත්තනිකාය අංගුත්තරනිකාය සුද්ධකනිකාය කියන මේ නිකාය පහෙන්ම කරුණු වලගෙන තමයි සතර බණවරක් කියලා සකස් කරලා අපේ පිරිත් පොත තියෙන්නේ නේද පිරිත් පොතේ සතර බණවරටයි සියල්ලම අර පෙළ දහම කියන කොටසටයි අර දීඝනිකාය මජ්ක්‍ධිමනිකායදී සංගි පහට අයිති වන්නා වූ සූත්‍රය තමයි ඒක තියෙන්නේ ඉතින් ඒ නිසා ගිරිමානන්ද සූත්‍රය කියන එක අහක දාන්න පුළුවන් එකක් එහෙම නෙවෙයි අපේ හේතු මතේ ඒ නම්බුළු ත්‍රිපිටකේම අහක දැම්ම හැකි එහෙම ක්‍රමයක් තියෙනවනේ ඉතින් ඒකෙදි විග්‍රහ කරනවා පැහැදිලිවම අට බුදුරයන් වහන්සේගේ දේශනාව පැහැදිලිව දේශනා කරලා තියෙනවා අනික් කතා අපිට පිළිගන්න වෙන්නේ ඒ දෙන දේශනාවට පටහැනි නැත්නම් විරුද්ධ නැත්නම් ඒ දේශනාවේ මූලික දේශනාවේ යම පෙන්වලා හොඳට මනහසේ තිහිනුවලින් ඒක විමර්ශනය කරන්න ඕනේ වින අදහසක් පිළිගන්න එක සෙල්ලම් වැලක් නෙමෙයි භයානකයි හොඳට ඒක තෝරලා ගන්න ඕනේ අලගත්තාම පැහැදිලි අර්ථයක් එනවා එනනම් මේ අනිත්‍යයි කියන්නේ මොකද්ද කියන එක හොඳම ලේසි පහසු ආකාරයෙන්ම පෙළ දහමෙත් මෙහෙම විග්‍රහ කරලා තියෙනවා අට්ටි යති හරායති jigucchati කියන වචන තුනකින් දැන් මේක පොතේ නම් පෙන්ලා තියෙන්නේ අයම් කිසි ආකාරයක තමන් අකමැති වේදනා සහිත බවක් ඒ වාගේම ඒක ගන්න සුසු නැති බවක් ඒ ආකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා නමුත් ස්ථිර නැති කතාවක් ඒ වචන තුනේම නැහැ නමුත් ඒකත් වල ගැඹුරු අර්ථයක් ඔය අට්ටියේදී හරායිදී කියන වචන වල තියෙන්නේ හරියට ඇට වාගේ ඇට වල ගන්න දෙයක් නැහැ ඒක තමයි අපේ පැරණි උපමාව හෙළ අටුවාවේ තිබිච්ච උපමාවක් ලෝවැට සංග්‍රහාවේ අදත් තියෙනවා මස්ලී නැති ඇට බලුලේව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ ලිස්ටේ සැපතර ලොබ නොසිතන්නේ දොස් නොපෙනෙනු මිස දුක්මයි වන්නේ මෙන්න අනිච්චයි කියන වචනේ පෙන්නපු එක ක්‍රමයක් පල්ලෝ මස්ලි නැති ඇට කෑලි ලෝලෝ ඉන්නව හපහපා ඉන්නව කවදාවත් උන්ගේ බල පිරෙන්නේ නැහැ ඒකෙන් උන්ට ලැබෙන ඵලයකුත් නැහැ නමුත් කෑදරකමට උන්ගේ සිරිතක් තියෙනව හපහපා ඉන්නේ ඕකට හරි පොරේ හරි ආසයි හපහපා ඉන්න තව වල්ලෙක් එහෙම දැක්කොත් මරා ගන්න හදනවා හපා ගන්න පයින්නවා මස් කල්ටකට ඌට බලපිරින එකක් ඕකේ ඇත්තෙත් නැහැ ලෙවකකා ඉන්නවා හපහපා ඉන්නවා මිසක් මෙන්න මේ වගේ මේ පංචකාමයන්ගේ හැටි කියලා පෙර කාලේ පටන් ආව උපමාවක් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දීලා තියෙන අට්ඨියති කියන අර්ථයෙන් මේ අපි බලාපොරොත්තු වෙන ලෝකේ ආස්වාද විඳින්න බලාපොරොත්තු වෙන ඇත්කරණේ වේ හැටි ඔහොමයි වෙන මොනවත් ගන්න දෙයක් නැහැ ඔන්න අනිච්ච සංඥාවෙන් දකින්න ඕන එක හරායති මේක හරයෙන් තොරයි. කේල් කොටියක් අරගෙන පතුරු ගහන පතුරු ගහගෙන යනවා හරයක් හොයන මිනිහෙක් හරය හොයන්නේ. බුදුරන් වහන්සේ කියනවා හරය හම්බ වෙනවද? එහෙම බැලුවාට. ඔව් බලාපුවාම අන්තිමට බොඩේට පතුරු ගහලා බැලුවත් ඇතුලේ හරයක් නැහැ කේල් කොටියේ ඇතුලේ. අන්න ඒ වගේ හර හොයාගෙන කේල් කොට පතුරු ගහනවා ගැලක් තමයි ලෝක සත්‍යය හරය බලාපොරොත්තු වෙන්නේ. මේ ලෝකේ විවිධ දේවල් ඇසුරු කරන්නේ. අන්තිවල බලපුවාම ගණ්ඩාහාරයක් තිබිලා නැහැ. ඕක තේරුම් ගන්න ඕනේ. මෙන්න අනිත්‍ය භාවයේ පෙන්වන තව වචනයක්. හැබැයි අනිත්‍ය කියන්නේ මොකද්ද? ස්ථිරනේ අනිත්‍යයි. අනිත්‍යයි කියන වචනේ කෙලිම දිලා තියෙන එකම වචනේ ඔච්චරයි. අපි දැනුවත් අටුවාවකින් දිලා තියෙන වචනයක්. අටුවාවක් කියන්නේ පසලියපු අටුවා. බුද්ධ ගෝසාඳුරෝ අටුවාල යන්නේ ඉස්සෙල්ලා තිබිච්ච අටුවාවල තියෙන අනිත්‍ය කියන එකට මේ අර්ථයේ බුදුරන් වහන්සේ දුන්න අර්ථයේ පැහැදිලිව හැබැයි බුද්ධ ගෝතහාමුදුරු දුන්නා මම විවේචනය කරනවා නෙමෙයි දේශක විවේචනය කරනවා නෙමෙයි උන්වහන්සේ උසස් කරලා තියනවා නෙමෙයි විවේචනය කරනවා නෙමෙයි එහෙම කියලා වෙන්නලා තියෙන පොතක විග්‍රහ තියෙන අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කියන එකයි නමුත් එච්චරයි තියෙන ඉතිහාස පොතවල නෑ එහෙම කතාවක් මේක ලොකු වැහිල්ලක් පැහැදිලිව පේනවා දැනුවත් හෝ නොදැනුවත් වැහිලා අනිත්‍ය කියන්නේ මොකද ආපුවාම ස්ථිර නෑ කියන දේට දාලා තියෙනවා සියල්ල ස්ථිර නෑ සියල්ල අනිත්‍යයි නාම ගොත්තන් ලජීරති කොහොමද ගලපන්නේ නාම ගොත්තල සියල්ලටයිදී නැද්ද
රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං අජීරති කියලා බුදුරන් වහන්සේ දේශනා කළා. බුදුරන් වහන්සේගෙන් එක්තරා දෙවියෙක් ප්‍රශ්නයක් අහනවා, ස්වාමීනි මොනවද දිරන්නේ, මොනවද දිරන්නේ නැත්තේ කියලා. බුදුරන් වහන්සේ ඔයගොල්ලෝ උත්තරයක් දෙනවා, රූපං ජීරති මච්ඡානං, රූපයෝ දිරනවා මැරෙනවා, නාම ගොත්තං අජීරති, නාම ගෝත්‍ර දිරන්නේ නැහැ. දැන් ගැලපෙනවද බුද්ධ දේශනාවට? සියල්ල අනිත්‍යයි කියන්නේ සියල්ල ස්ථිර නැහැ, විනාශ වෙලා යනවා. එතන බුදුරන් වහන්සේ දේශනා කරනවා දිරන්නේ නැති එකකුත් තියෙනවනි කියලා. නාම ගෝත්‍රන ජීවිතය. නාම ගෝත්‍ර කියන්නේ නිවන දහගුවාම නිවන නෙමෙයි ලෝකෙ. මතක සතහන්. ඒ තමයි නාම ගෝත්‍ර වෙලා තියෙන්නේ. අපි කරන කියන හැම දෙයකම සියලු මතක සතහන් ඔක්කොම වැටෙන්නේ නාම ගෝත්‍ර වලට. ඒවා දිරලා නැහැ. ඒක ඔප්පු කරන්න හේතු සාධකයක් තියෙනවා. ද්‍රව්‍ය වස්තු අහලකවත් නැහැ. සතර මහා භූතයන්ගෙන් හටගත් පඨවි ධාතුවෙන්, ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන් හටගත් යන්ත්‍රයක් එයක් ඇද්ද? මොහොතින් මොහොත ඒක විනාශ වෙලා ගිහිල්ලා දිරලා කඩලා විනාශ වෙලා යනවා. ඒ වස්තුව ඒ සම්මතියෙන් පෙන්වන්න බැරුව යනවා. ඒක හරි. ඒක නැහැ කියන්නේ බෑ. ඔප්පු වෙන්න හොඳට හේතු සාධක තියෙනවා. එතකොට ඒවා දිලා ගියහම නාම ගොත්තන් නජීරති, නාම ගෝත්‍රය දිරන්නේ නැති එකක් ගැන පෙන්නනවා. මම එදා සාරා සංඝේ කල්ප ලස්සේට ඉස්සෙලා දීපංකර පාදමූලියේදී මෙහෙම විවරණයක් ගත්තා කියලා බුදුරන් වහන්සේ දේශනා කරන දේශනාවයි පෙන්නනවා. එදා සුමේද කියන තාපසය වෙලා මඩවලක් ගොඩ කර කර ඉඳලා හිටන් ඉවර කරගන්න බැරි වෙලා මඩවලේ පෙරෙලා දිගා වෙලා, ස්වාමීනි මම ජීවිතේ මේ සඳහා කැප කරන මඩ ගා ගන්න නැතුව මගේ පිට උඩී යන්න වහන්සේ වඩන සීක්වා කියලා මහා ආරාධනාවක් කරලා මහා ධෛර්යයෙන් මඩවලේ දිගා වෙලා මෙහෙම කිල්ලීමක් කළා. ඒ අවස්ථාව දැකලා ඉතින් දීපංකර බුදුරන් වහන්සේ මතු සාරාසංඛේ කල්ප ලස්සයකට මැත්තේහි මේ තැනට දීපං මේ විදිහට මේ අර ගෞතම යමින් ලෞතර බුද්ධත්වයට පත් වෙනවා, මා වගේ මේ ධර්ම චක්‍රය පවත්වනවා කියලා මෙහෙම උන්වහන්සේ විවරණේ දුන්නා. දැන් මේක සදා වින කාරණයක්. සාර අසංඛේ කල්ප ලක්ෂයේදී ඉස්සෙල්ලා මතක් කරලා අද මේ අකල්පේ මතක් කරලා බලමුහම එදා මං කොහොමද දිගා වුණේ? කැවුලේ එක ගහක් පැහිලා තිබුණා නම් ඒ ගහත් දකින්නවා. එච්චරයි, තව ගහක් පැහිලා නැහැ. අර සාර අසංඛේ කල්ප ලක්ෂය ගිහිල්ලා මතක් කරලා බැලුවොත් එදා දිගා වෙච්ච රූපේ හැටි, මම කොහොමද එදා හිටියේ, මම කොහොමද බලවගේ දිගා වුණේ, එදා මගේ හැවුල එහෙම කොහොමද තිබුණේ කියලා බැලුවෝ. එක හැවුල් ගහක් පැහිලා තිබුණා නම් ඒක එහෙමමයි. තව එකක් පැහිලක් නැහැ. ඒක විනාශ වෙලත් නැහැ, පේනවා. දිරා නැහැනේ. නාම ගෝත්‍රේ. එළ මතක සතහන්. ඔන්න ඔහොම පැහැදිලිව පෙන්නවා දිරන්නේ නැති එකක් ගැන. දිරන්නේ නැහැ නම් මැරෙන්නේ කොහොමද? දිරන්නේ නැත් නම් මැරෙන්න පුළුවන්. සියල්ල දිරනවා කිව්වොත් නාම ගෝත්‍රන් ලජීරති කියන එක කොහොමද ඔප්පු කරන්නේ? සියල්ලට නාම ගෝත්‍රලා ඉදි නැහැ කියලා පෙන්නන්නද? එහෙනම් මොකද්ද කිව්වේ? සියල්ල අනිසයි. අනිච්ච කියන්නේ අනිස. පරිහරණයට හොඳ එකක් ඕකේ තිබුණේ නැහැ. කියනනම් එතන ඉඳ පුළුවන්. ඒක නිවන වෙන්න එපා. ඒක දුකෙන් නිදහස් වෙන්න එපා. පරිහරණයට කරන්න හොඳ එකක් තියෙනවා නම්, නිසි එකක් තියෙනවා නම්. මේ අනිසි කියන අදහස තමයි අද අනිච්චයි ස්ථිර නැහැ කියන එකට පරිවර්තනය කරගෙන තියෙන්නේ. පැහැදිලිව තියෙනවා වෙනස. දැන් මේක කිව්වොත් අපිට දොස් කියන අයත් ඉන්නවා සමහර වෙලාවට අමුතු යවන කියනවා කියලා. නෑ, අමුතු නෙමෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කරගෙන මුල් පොතේ තියෙනවා. අපිට ඕනේවා කියනවා නෙමෙයි. මූලික අටුවාවෙත් තියෙනවා පැහැදිලිව පෙන්නලා. මූලික අටුවා තියෙනවා පිටකෝපදේශයේ, නෙත්ති ප්‍රකරණයේ. එතකොට ඒ වගේම ඒ පොත් මුලින් තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේ කියන පොත්වල සම්පූර්ණ විග්‍රහ කරලා තියෙනවා. බුද්ධ ගෝත ආවුදුරු අටුවා ලියන්න සාක්ෂි ආරණ තියෙනවා. ඔය පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙන් එහෙම. ඉතින් ඒකෙන් පැහැදිලිව පේනවා බුද්ධ ගෝත ආවුදුරු අටුවා ලියන්න ඉස්සෙල්ලා තිබිච්ච සංගායනාවට සම්බන්ධ වෙලා තිබිච්ච අටුවා පොත් නෙමෙයි කියලා. ඒව අදත් වෙනම තියෙනවා. බුද්ධ ගෝසාවතුලන්ගේ අටුවාවල සමහර දෙන්න පටිසම්භිදා මග්ග ප්‍රකරණීත් මෙන්න මෙහෙම ලියා තිනවා කියලා ඒකෙන් සාක්ෂි වෙලා තිනවා ඒ අටුවා. එන අපිට පිළිගන්න බැයිද පටිසම්භිදා මග්ග ප්‍රකරණී? අටුවා ලියපු බුද්ධ ගෝසාවතුලෝ පිළි අරන් තියෙනවා. මුළු පෙළදහම ලියා ගත්ත තේරවාදී පරපුරත් අර්ථ කතාවක් වශයෙන් පිළිගන්නවා. ඒ අර්ථ කතාව මහරහතන් වහන්සේලා ලියව අර්ථ කතාවක් කියලා අවිවාදයෙන් පිළිගන්නවා. ඒකෙත් වෙන්නලා තියෙනවා කේනට්ඨේන අනිච්චා. කොමන අර්ථයෙන්ද අනිච්චයි කියන්නේ? උප්පාද වයට්ඨේන අනිච්චා.
උද්‍යාව්‍ය අර්ථයෙන් අනිත්‍යයි කියනවා. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි, උද්‍යාව්‍ය දකින්නේ 50 ලක්ෂණයක් දකි. මේ අනිත්‍ය දැක්කා 50 ලක්ෂණයක් දකින්නවා කියලත් මෙච්චර පැහැදිලි විග්‍රහයක් කරලා තියෙනවා. ඒක පොතකවත් නැහැ. අනිත්‍යයි කියන්නේ ස්ථිර නැහැ. ඒකයි අනිත්‍යයි කියන්නේ කියලා. දැන් අපිට වරද්දලා තියෙන දෙනක් වැරදිලා තියෙන දෙනා වෙන කරන්න දෙයක් නැහැ. ඒක පෙන්වා දෙන්නේ මතයක් පෙන්වන්නවත් අලුත් අදහසක් කියන්නවත් නෙමෙයි. මූලික වශයෙන් තිබිච්ච අනිත්‍ය කියන වචනේ තිබිච්ච අදහස වෙනස් වෙලා තියෙන හැටි. තවත් වෙන උද්‍යව්‍ය ඥානයේ විග්‍රහ කරනකොට කුමද්ද උදේ කියන්නේ කුමද්ද වැය කියන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් ලෝකයේ උදා වෙන යම් කිසි චක්‍රයක් ඇද්ද? අන්නේ න්‍යාය ධර්මයක් ඇද්ද? මේක දකින්න නුවන්ට කියනවා උදේ ඥානෙ. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ආදී වශයෙන් මේ හටගන්න ලෝක වස්තු මේ පටිච්ච සමුප්පන්න දේ ගෙවිලා කෙලවර යන ක්‍රමවේදයේ මෙන්න මේ ක්‍රමයයි. අවිද්‍යා නිරෝධේනී සංඛාර නිරෝධ වෙන්නේ ඔය ආදී වශයෙන් කියන වැය ඥානෙ. උද්‍යව්‍ය දකින්නේ පටිච්ච සමුප්පාදේ උපාදේ සහ වැය දකි. දැන් උපාද වැය කියන්නේ මොකක්ද? අහපුවාම විපදුනා හිතෙනවා. වුණා නැහ හටගත්තා විනාශ වුණා. හටගත්තා විනාශ වුණා. දැන් අපිට ඔක්කයි දීලා තියෙන්නේ. ඇති වුණා නැති වුණා, ඇති වුණා නැති වුණා. ඇත යනු ඒකාන්තයේ, නැත යනු ඒකාන්තයේ සතාගතයන් වහන්සේ මේ අන්ත දෙකම අත්හැරලා මාධ්‍ය තුලින් නිවන් අවබෝධ කළා කියලා පැහැදිලිව මධ්‍යම නිකායේ ආරම්භයේ පටන් ගෙනලා දේශනා කරනවා. මේ අන්ත දෙකට බහින්න එපා කියලා. ඉතින් අපිට අද අනිත්‍ය දකින්න අහන්න ස්ථිර නැහැ. කොහොමද ඒක තවත් විස්තර කරන්නේ? ඇති වුණා නැති වුණා, ඇති වුණා නැති වුණා, ඇති වුණා නැති වුණා, ලෝකේ තියෙන ඔක්කොම වගේ. ඔහොම අදහතකින් උතන වහලා තියෙනවා. අපිත් විමර්ශනකින් තොරව බුද්ධහමී ඔක්කොම අනිත්‍යයිනි. එකක්වත් විස්තර නැහැනි. හැම එකම ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, එහෙමනි. ඔය ආදී වශයෙන් අපිත් ඕක කිය කිය ඉන්නවා විමර්ශනය කරන්නේ නැතුව. ඉතින් කොහොමද අපිත් ඔය යථාභූතී ලබන්නේ? jigucchati මෙන්න තවත් අනිත්‍ය වෙන බුදුරණන් අහසේ පෙනු තව ලක්ෂණයක්. මල මුත්‍රා ගොඩවල් වාගි ජීගු ඉච්ඡති. මල මුත්‍රා ගොඩවල් වාගි හැම අතීම පිළිකුල් ගන්න හොඳ එකක් නැහැ. මෙන්න මේ අර්ථයෙන් අනිත්‍ය කියනවා. එහෙනම් මොන අර්ථයෙන්ද අනිත්‍ය කියන්නේ? නැහොත් ඉතිර නැති අර්ථයෙන් නෙමෙයි. අනිත්‍ය ලක්ෂණ තුනක් පෙන්නනවා අනිත්‍ය වෙන්න. මාත්ලේ ඇට ලෝනවා වගේ කිසිම හරයක් නැහැ කොච්චර පරිහරණය කළත්. මෙන්න අනිත්‍ය ලක්ෂණේ එක ලක්ෂණයක්. කොච්චර හොඳව හරයක් තියෙනවා කියලා ලෝකේ භාවිතා කරගෙන ගියත් අන්තිමට මැරලා යනවා. කිසිම හරයක් ඉතුරු කරන්නේ නැහැ ඒව ඇතුළු කරලා. මෙන්න තවත් අනිත්‍ය ලක්ෂණයක්. මල මුත්‍රා වල වලටයි මේ ආසා කරන්නේ පොරබදන්න. මේ කය කියන්නේ මල මුත්‍රා ගොඩක් හරයක් ඇති ගන්න නෙමෙයි. ඔන්න තවත් අනිත්‍ය විග්‍රහ පෙන්වන කර ලක්ෂණය. ඔන්න ওই ලක්ෂණ තුනේ පෙන්වපු එක තමයි පෙන්වන්නේ. උපාද වයත් හේන කිව්වේ මොකද්ද කියලා. ඉතින් මේ ගුණ ගොඩ මේ හරයක් නැති අසාර ගුණ ගොඩ කොහොමද උපදින්නේ? කොහොමද ඒක නවතින්නේ? මේක උපදිනකන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාසයන්ගෙන් මිදීමක් නැහැ ලෝක සත්‍යයාස. සසරෙන් මිදීමක් නැහැ, දුකෙන් මිදීමක් නැහැ. දුකෙන් මිදෙන්න ඕන නම් මොකද කරන්න ඕන? මෙන්න මේ කුණුගොඩ ඇට හැකිලි ලෝනවා වගේ තියෙන මේ පංචකාම සම්පත් කියලා හිතාගෙන ඉන්න මේ පංචකාම වස්තු පිළිබඳව කේල් කොට පතුරු ගහලා බලපුවාම හරයක් නැතුව වගේ කිසි හරයක් නැතුව කරන වැඩ පිළිවිලත් මල මුත්‍රා ගොඩක් ගැනීම මේ කයක් අල්ලගෙන ඕකට ආසා කරන එකත් ඔන්න ඔය කරන එක නිසා මොකද වෙන්නේ? හැදෙන්නේ මොකද්ද? දුක විඳගෙන සසර ගමනක් හැදෙනවා ඔය පස්සේ යනකොට. මෙන්න මේක තමයි සසර උපදින්න හේතුව, උපාද වෙන්න හේතුව. ඕක දකින්න ඥානීට කියනවා උපාද ඥානීය උදේ ඥානී. මෙන්න මේක හදගන්නේ කවදා හරි නවත්තගත්තොත් යම් ක්‍රමවේදයකින් එදාට දුකෙන් නිදහස්, දුකින් ඉවරයි, නිවන් දැකලා කෙලවරයි, නිවනින් දුක නිදහස් වුණා. මෙන්න මේ සඳහා මෙන්න මේ ආකාරයෙන් අවිද්‍යාව නිරෝධ කරන්න ඕනේ. නැත්නම් හරියන්නේ නැහැ. අවිද්‍යාව නිරෝධ කළොත් සංඛාර නිරෝධයි. ඒක නවත්තන්න බැහැ, නිරෝධ වෙනවාමයි. සංඛාරෙන් නිරෝධ වෙනකොට විඥානෙන් නිරෝධමයි. ඒකයි නවත්තන්න බෑ, නිරෝධ වෙනවාමයි. ඔන්න වැය වෙන හැටි. විඥානෙන් නිරෝධ වුණොත් නාම රූප නිරෝධ වෙනවාමයි, ඉතුරු වෙන්නේ නැහැ. වැය වෙන හැටි. නාම රූප නිරෝධ වුණොත් සලායතන වැය වෙනවාමයි,
සලායතන වැය වුණොත් ඉවර වුණොත් ස්පර්ශ වෙන්නෙම නැහැ. ස්පර්ශ කරන්න එකක් හේනේ පුළ හේතුව නැහැ. වැය වුණා. ස්පර්ශ නැත්නම් වේදනාවක් නැහැ. වේදනාවක් නැත්නම් තණ්හා නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැහැ. වැය වෙලා. මෙන්න වැය වෙන ක්‍රමී හට ගන්න ක්‍රමී සහ වැය වෙන ක්‍රමී මේකයි කියලා දැකලා වැය කරන ක්‍රමවේදී අරගෙන අවිද්‍යාව දුරු කරගත්තොත් මේකෙන් නිදහස් වෙනවා කියලා දැනගත්තාම දකින්නවා. වැය කරන ක්‍රමවේදී හෙවත් වැය කරන්නේ මෙහෙමයි කියලා දකින්න ඕන පහළ වුණොත්. ඔකට නම වැය ඥානී. මෙන්න මෙහෙමයි හටගන්නේ මෙන්න මෙහෙමයි කෙලවර කරන්නේ. නෑ දුක සහ දුක්ඛ සමුදය මෙන්න. දුක්ඛ නිරෝධය සහ මාර්ගය මෙන්න කියලා දකින්න එක තමයි උද්‍යාවේ ඥානී කියන්නේ. එහෙනම් කේනට්ඨේන අනිච්ච මොනාර්ථේන අනිච්ච කියන්නේ උපාද වායත්තේන අනිච්ච. උද්‍යාවේ දකින්න අර්ථේනේ අනිච්ච කියන්නේ. එහෙනම් අනිච්ච කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දකින්න ඥානීට අනිච්ච කියනවා. දැන් මොකද්ද කියන්නේ අපිට මොකද්ද දේශනා කරලා තියෙන්නේ? අනිච්ච කියන්නේ මොකද්ද අහපුහම? අනිත්‍යයි අනිත්‍යයි කිය කිය ඉන්නවා. චතුරාර්ය සත්‍ය දකින්න යම් ඥානයක් ඇද්ද? මෙන්න මේ ඥානීට අනිච්ච කියනවා. දැන් කොහෙද යන්නේ කොහෙද මොකද වෙලා තියෙන්නේ? ධර්මයේ උතරයි තියෙන්නේ. මූල පොත්වල තියෙන යා මිසක් අපිට ඕනේ හිතුමතේ කියනවා නෙවෙයි. නිත්‍ය ප්‍රකරණිය බලන්න. පටිසම්භිදා ප්‍රකරණිය බලන්න. ඔය අටුවාවේ තියෙනවා. සූත්‍ර පිටකේ රයිති ගිරිමානන්ද සූත්‍රය බලන්න ඔය විස්තර තියෙනවා. එන අනිච්ච තෝරාගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. වැහිලා තියෙන්නේ. අනිච්ච වහලා තියෙන්නේ ඉති කරන්න දෙයක් නැහැ. අපි වහලා නෙමෙයි. අපිට ඕනේවා කිය කියා මේක තියෙන හරියක වහන්න හදනවත් නෙමෙයි. මේ විමර්ශනය කරලා බලන්න කියනවා මිස මේක හරි අනික වැරදි කියලා වචනයක් අපි කියන්නේ නැහැ. ධර්මයේ හරියට හොයන්න ඕන නම් පෙළ දහම් අනුව හොයන්න ඕන නම් මූලික අටුවාවට අනුව විග්‍රහ කරලා තවත් බලන්න ඕන නම් පෙළ දහමේ තියෙන හැටියට අටුවාවේ විග්‍රහ කරලා තියෙන මූලික හරි. ඊට පස්සේ ලියාගත් අටුවාවල කියා තියෙන්නේ ස්ථිර නැති නිසා අනිත්‍යයි. ඒ වගේ මූලික පොතක තා වෙනකන් හම්බෙලා නැහැ. ස්ථිර නැති නිසා අනිත්‍යයි කියනවා කියන්නේ ලියපු පෙළ වාක්‍යයක්. පිළදා වාක්‍යයක්වත් අහුවිලා නැහැ. අටුවා වාක්‍යයක්වත් අහුවිලා නැහැ මුලින් අටුවාවල. එහෙනම් අපිට දැන් වෙලා මොකද වෙලා තියෙන්නේ? ස්ථිර නැති නිසා දුකයි කියලා ඉන්නවා මිස දුක හටගන්නේ මොකෙන්ද අහුවාම? දුක සහ දුක්ඛ සමුදය මෙන්න මේවයි. ලෝකේ සහ ලෝකය හටගන්නවා නම් දුකයි. මෙච්චර කලොත් විඳා දුක හරියක් ඉතුරුනේ නැහැ. තවත් ලෝකේ හටගන්නවා නම් ලෝකේ තුල පවතිනවා නම් දුකක්ම හටගන්නවා දුකක්ම පවතිනවා. දුක්ඛෝ ලෝකේ වතිත්‍තිතා. ඔන්න ඕක දැක්කලම් අනිත්‍ය නම් දුකයි කියලා දැක්කේ ඕකයි. අනිත්‍ය දැක්කලම් මෙන්න දුකට හේතුව දකින්නෝ. එතකොට මොකද කරන්නේ? මේ දුක නැති කරන්න නම් මෙන්න මේ මාර්ගය අනුගමනය කරන්න ඕයි කියලා ප්‍රඥාවෙන් දකින්නෝ. දකින්නකොට චතුරාර්ය සත්‍ය දකින්න නුවණ පහළ වෙනකොට උද්‍යාවේ ඥානිය පහළ වුණා නම් අනිත්‍ය දැක්කා. සියල්ලම කැටිලා ඒ නිසා කියන අනිත්‍ය දැක්ක කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. නිවන් දකින්නෝ. තව එකක් දකින්න දෙයක් නැහැ. අනිච්ච දැක්කෝ දුක්ඛ දකින්නවමයි අනාත්ම දකින්නවමයි. නිවන් දකින්නවමයි. එහෙනම් අනිච්ච තෝරාගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. එහෙනම් යහන්නේ ලෝකය අනිච්ච වන්නේ සියල්ල මොහතා පාසා ගෙවි ගෙවි විපරිණාමයට පත් වෙන නිසාද? දැන් විපරිණාමය කියන්නේ මොකක්ද අහුවා කියලා වෙනස් වෙනවා කිය. හැබැයි ධර්මයේ විපරිණාමය කියන්නේ ඊට අතන තවත් වෙනස් එකක්. වෙනස් වෙනවාල කියන්නේ පරිණාම වෙනවා. තියෙන தත්යෙන් තවත් දෙයක පරිණාම වෙනවා. විපරිණාම කියන්නේ තමන් අකමැති විදිහට වෙනස් වීමට කියන විපරිණාම. තමන් යමක් පවතිනවට කැමති මේ ආකාරයෙන් පවතිනවා හොඳයි කිය. නමුත් තමන්ගේ කැමැත්තට අනුකූල නැතුව වෙනස් ආකාරයකට පරිවර්තනය වෙනවා දැක්කොත් මෙන්න මේකට කියනවා විපරිණාමී. ඒක දුක. ඒකට කිසි තර්ක වාදයක් නැහැ. තමන් යමක් යම්සිය පවතිනවා නම් කැමති. ඒක ඒකේ ආකාරයෙන් පවතින නැතුව වෙනස් වෙනවා නම් කැමැතිසේ පවතින්නේ නැහැ. ඒක දුක. දුකට හේතුවක් වෙනවා දුක් මුල් වෙනවා කල්ලාන්න ගියොත්. ඒක වැදිලා හැඳිලා හිටියොත් ඒකත් එක සම්බන්ධ වුණොත් අපිට දුක් වේදනාවට මෝහන දෙන්න සිද්ධ වෙනවා. ඒකට අවශ්‍ය පරුකලයක් ගොඩනැගෙනවා. ඇසුරු කරන ආධ්‍යාත්මික ආයතන හයත් සහ බාහිර ආයතන හයක් එක සම්බන්ධ වෙලා ඒ දෙකින් හටගන්න ස්පර්ශය දැනින්න පටන්ගෙන සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන තුන් ආකාරයෙන් දැනෙනකොට සැප වේදනා එකක් දැනෙනකොට දුක් වේදනා 1000ක් දැනිලා දුක් වේදනා විඳිනවා. කැමති නැති වැතල පරිවර්තනය වෙනවා විපරිණාමය වෙනවා. මෙන්න මේකයි විපරිණාම කියන්නේ. එතකොට කැමතිසේ පවත්තන්න බෑ විපරිණාමයටපත් වෙනවා. විනාශ වෙනස් ආකාරයෙන්පත් වෙනවා. යමක් විනාශ ආකාරයෙන්පත් වෙනවා නම් ඒ විනාශ ආකාරයෙන්පත් වෙන දේ නිසා
ඒකිනු අපිට දුක එනවා මේ දුක් වෙන එක ක්‍රමය විපරිණාම දුක්ඛේ ඒ කිව්වේ දුක්ඛ දුක්ඛේ කියලා එකක් තියෙනවා මොකද්ද යමක් හටගත්තා නම් ඒ හටගත්ත දේ සමග බැඳිච්ච ඒ නිසාම අපිට සකස් විඳින්න වෙලා තියෙන දුක් ගොඩක් තියෙනවා මේ කය හටගත්තා හටගත්තේ මොන જાතියේ කයක්ද මේක උදේ ඉඳන් හැය වෙනකන් ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ජරාව වැగిදෙනවා ඕක වළක්වන්න බෑ හොදන්න නැත්නම් හරි වැඩේ වෙන්නේ දවසේ ගානේ උදේට හොදන්න ඕනේ හවසට හොදන්න ඕනේ හේදුවේ නැත්නම් ගන්ධසාරි ඉන්න බෑ දැන් දුක දුකයක් මේකත් එක තියෙනවා සුවඳ ගන්න ශරීරයක් අරන් කවුද උපදින්නේ ගඳ ගන්න ශරීරය තමයි මස්ලේ කය කියලා අරන් ඉන්නේ කවුරු ඕක හේදුවේ නැත්නම් හැටි වළන්න තිබුණා දත් මැද්දේ නැත්නම් එහෙම පලාතර කිට්ටු වෙන්න බෑ කතා කරනකොට බඹ ගානක් ඇතර ගඳ යනවා මදිනේ හිඳ බේරෙනවා බල්ලාය කටේ වැඩිය ගඳයිනේ මිනිස් කටේ පොඩ්ඩක් හිතලා බලන්න බල්ලා දත් මදිනවද ජීවිතේ ඌ ගෙදර ඉඳලා ඈනුවක් හැරියත් අපිට ගානක් නැහැ මිනිහෙක් එහෙම දත් මදිනවද ඈනුවක් හැරියත් එහෙම කොච්චර ගඳ යනවද බබ කියා කෑතර ගඳ යනවද මිනිස් කටේ ගඳ බලු කටේ ගඳලත් වැඩි අපි හිතන්නේ අපි මේ දත් මැද මැද එක එක දත් බියත් අරගෙන බුරුසු අරගෙන මැද මැද හොදවත උදේට හොදනවා දවල්ට හොදනවා ඉතින් කටෙන් ගුලම් පාර කරගාන අර දත් බියත් වල ගාලා තියෙන යම් කිසි ආකාරයක දුර්ගන්ධය මකලා යම් කිසි විවිධ සුගන්ධයක් විහිදෙන හදලා තියෙන දත් බියත් කටේ රසායනයක් වශයෙන් තියෙන හින්දා දැන් සුවඳ වෙනවා වගේ දැනෙනවා ස්වභාවික තත්ත්වෙ මොකද්ද ගන්ධස්සාරේ පලා තින්න බෑ කටේ හැටි ඔහොමයි මල මුත්‍රා මාර්ග හේතුවේ නැත්නම් මොන කොහේ ඉන්නද ගන්ධස්සාරේ බෑ සතිය හොදන්න තියලා බැලුවත් එහෙම මොනවා වෙයිද හොරි හැදිලා ඉවරයි ඉන්න පස්සේ වැත්තේ හේදුවේ නැන්නා අපි මේ සුද්ධ කරගෙන ඉඳලා වාටනා කයක් තියනවා කියලා හිතා හිටියද මේ කයේ හැටි ඔහමයි දකින්න වෙන මල මුත්‍රා ගොඩවල් අන්න අනිත්‍යයි දකින්න හැටි කයේ අනිත්‍ය දකින්න කිව්වේ ඕකට මේ කය සුද්ධ එකක් නෙමෙයි මේක මල මුත්‍රා ගොඩක් jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා ආනන්ද ඔන්නෝකට කියනවා මේ සියලු සංකාරයන්ගේ අනිත්‍ය කියන සංඥාව කොහොමද දකින්න? එන අනිත්‍ය සංඥාව දැක්ක කෙනාට ආයිසරයක් ආසාවක් එන්නේ නැහැ මේ කය ගැන. මේක ස්ථිර නැහැ කියලා හිතන අවුරුද්දා හිත හිතා හිටියත් ඔය හැඟීම එන්නේ නැහැ. ස්ථිර නැත්නම් හොඳ කය නැත්නම් මේ කය හොඳයි ස්ථිර නැති හිඳයි හොඳ නැති කියලා හිතාගත්තොත් ඒකනේ වෙන එකක් හොයාගෙන යන්නේ. හොඳයි කියන සංඥාව ඇරලා නැහැ නේ මුලාව ඇරලා නැහැ නේ. මේ ಗುಣ හොඳයි කියන හැඟීම තියාගෙන මොනවා මේ ස්ථිර නැහැ කිය කී හිටියත් හොඳයි කියලා සංඥාව ඇරුන්නේ නැත්නම් තව එකක් හොයනවා හොඳවා කැඩුනහ විදිහ දුවලා ගිහලා වෙන එකක් හොයා ගන්න හොඳනේ ඔය හොඳ කියන සංඥාව දි නිකන් සාසරයෙන් විදින්න බෑ ප්‍රියයි මනාපයි යහපතයි සාරවත් කියන සංඥාව තියෙන තාක් කල් කොච්චර ස්ථිර නැහැ කියලා හිතුවා සසරයෙන් විදින්න බෑ ඒ නිසා මොකද කරන්නේ තව එකක් හොයාගෙන හවායන මානසිකත්වයක් ගොඩනගෙන පළවෙනි හේතුව මොකද්ද ඒ කැඩලා විදිලා විනාශ වෙලා යන එකම තමයි. එතකොට ඇයි තාම එකක් හොයාගෙන යන්නේ? හොඳ එකක්නේ වටිනා එකක්නේ කියන අදහස. අන්න නිච්ච සංඥාව. නිච්ච සංඥාව කියන්නේ ඕකට ස්ථිරයි කියන එකක් නෙමෙයි. ලෝක සත්‍යය ඉන්නේ නිච්ච සංඥාවේ කියලා බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා පැහැදිලිව. ලෝකයට අනිච්ච සංඥාවක් නැහැ. ලෝකයා ඉන්නේ නිච්ච සංඥාව. ඔබ ජීවත් වෙලා ඉන්නවද සදාට ඇහුවොත් උඹ ආගම මොකද කියහන්කො ඉස්සෙල්ලා ක්‍රිස්තියානි මුස්ලිම් උඹ සදාහටම ජීවත් වෙන කෙනෙක්ද උඹල කොහොමද වැටෙන්නේ නැහැ ඕ කියයි එච්චර ඔලො මොට්ටල ඇයි මිසු යකෝ ජීවත් වෙන කවුද විදිලා ඉන්නේ බැරිනෝ නේ නෑ බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ ආර්යයන්ට මිසක් අනිච්ච සංඥාව ලෝකයට නැහැ ලෝකයට නිච්ච සංඥාවක් තියෙනවා විපරීත සංඥාව අනිච්චේහි නිච්චයි කියන සංඥාව දුකෙහි සුඛ කියන සංඥාව අනත්ත අත්ත කියන සංඥාව අසුභ සුභ කියන සංඥාව මෙන්න මේ විපරීත සංඥා හතරෙන් පුතත්ජනියෝ ඉන්නේ පුතත්ජනියන්ට ওই විපරීතය ඇරෙන්නේ නැහැ ආරි தත්ත්වයට පත්යන් බලන් තමයි එකින් එකට ওই සංඥාව ඇරෙන ක්‍රමයක් තියෙනවා ওই සංඥාව නිසා මොකද වෙන්නේ දිට්ටි විපල්යාසය කියලා එකක් එනවා විපර්යාසයක් මානසික විපර්යාසයක ඉන්නේ දෘෂ්ටියෙන් ওই කියන අනිච්ච නිච්චයි කියන දුක සුඛයි කියන අනත්ත අත්තයි කියන අසුභ සුභයි කියන දෘෂ්ටියේ ඉන්නවා. ditthi palla asi කියන අවකට. ඒ සංඥාවේ ඉන්නවා. ස
සංඥා විපල්ලාසය කියනවා ඔකට. ඒ හිත අත්තරින්නේ නැහැ. චිත්ත විපල්ලාසය කියනවා. ඔන්නේ විපර්යාස තුනකින් ওই කාරණා හතර පිළිවඳ හැමෙලියෙන් බැදිලා ඉන්නේ වෙනස් වෙන්නේ නැතුව. ওই තුන තමයි හතර සැරිසරාගෙන ඉන්න පුතජන කාලිය සත්‍යෝ ඉන්නේ. කවදා හරි ආර්ය වෙච්ච දවසක ඉඳන් තමයි ওই විපර්යාසයේ වෙනස් වෙලා යන්නේ. ඕකෙන් ප්‍රපුරි තත්ත්වෙටපත් වෙන්නේ. ඉසේලම දෘෂ්ටි ඇරලා යනවා. සඤ්ඤාව චිත්ත වාසේ හරියන්නේ අරිහත් වෙනපත් වෙනකොට තමයි චිත්ත විපල්ලාසය තීව්‍ර වෙන්නේ. ඊට පස්සේ කොතනකවත් මාත්‍රිය කිරවත් හිතක් ඉන්නේ හැම නැහැ. නිත්‍යද සුඛද අත්තද ආදිවාසී සුබද කියලා. එහෙනම් ඉතින් මෙතෙන් දකින්න ඕනේ මේ අනිත්‍යයි කියන්නේ ස්ථිර නෑ කියලා හැම ගත්තොත්. අපි කාගෙන් හරි අහුවත් මේ හිතවන ගස්කොලන් ස්ථිරද? ඔය උපදින සත්වයේ මිනිස්සු ස්ථිරද? ඔබ බුදුහාමුදුරන්ගේ වණේම අහලා තියනවද? වන්දා මං ඔය අහලත් නෑ, මං බෞද්ධත් නෙවෙයි. එහෙනම් කියහක උඹලා උපදිනවා ස්ථිරද? ඕවනේ අපිට තේරෙන්නේ අපි ස්ථිර නැහැ මැරෙනවා කියලා. එහෙමත් කියයිද මිනිස්සු? ඔය ගස්කොලන් එහෙම හිටවලා තියෙනවා. ඔය කොස් ගස්, පොල් ගස් ස්ථිරද? ඔය හදන ගේ ස්ථිරද? ඒකත් මේ මිනිස්සු කියයිද? මනසල ලෝක තේරෙන්නේ නැහැ කියලා. එච්චර මොට්ටේද? ඒ මිනිස්සු පුදුම කතාව. මේ මිනිස්සු හගු බබිර වයින්න නැන්ති වෙලා අපි මොකු කියලා හිතාගත්තද උඹලා කියලා අහන්නේ නැද්ද? මැරෙනවා එහෙම දුක දුඹලට සැපද කියලා ඇහුවත් එහෙම. ලෙඩ හැදෙන එක එහෙම. උඹලට දුක කියලා තේරෙන්නේ නැද්ද ඇහුවෝ? අපෝයෝ උඹලට විතරයි දුක තේරෙන්නේ. අපිට දෙහැදිනා තේරෙන්නේ නැහැ දුකයි කියලා. අපි හිතන්නේ සැපයි කියලානේ. අප්‍රියං එකල එකතු වෙන එක උඹලට සැපද? හැබැයි බෞද්ධයින්ට විතරයි ඒක දුකයි කියලා තේරෙන්නේ. දුක්ඛාර සත්‍ය අනිකාර තේරෙන්නේ නැහැනේ. ඒ මොකද්ද දුක්ඛාර සත්‍ය? අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ. ඒකත් වෙන්නේ නැහැ. ඉතින් උඹලට ප්‍රිය විපයෝගේ, අප්‍රිය සම්පයෝගේ උඹලට දුකයි කියලා තේරෙන්නේ නැද්ද? හරකට තේරෙන්නේ ඌ කෑ ගහන්නේ පැටියා නැන්නා. ඌගේ පැටියා ඌට ප්‍රියයි. පැටියා ඈතට ගියොත් මරාල දින කෑ ගහන්නේ හරක. ප්‍රිය විපයෝගේ දුක හරකට දැයිනවා. ඔබ දුක්ඛාරිය සත්‍ය නැහන හරකුත් දිවන් දකින්නවනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවානේ. ඔබ දුක්ඛාරිය සත්‍ය නැහන. හිතලා බලන්නකෝ. බල්ලේ තමන්ගේ බලු පැටවු ටිකා බැල්ඩි පැටවු ටිකා රැකගෙන ඉන්නකොට කවුරු හරි අරන් ගියොත් අඳාලා කෑ ගහ දුවන්නේ නැද්ද හැමතැන පැටවු එක? ඌටගේ පැටියා ප්‍රියයි. ඒක නැන්න ඌ දුක් වෙනවා. පියෙහි විපයෝගෝ දුක්ඛෝ ඒක නා. බල්ලටත් දුක්ඛාරිය සත්‍ය දැක්කහින් ඌටත් දුක තේරෙනවා. දුක කියන්නේ දුක්ඛාර සත්‍යය නා තේරෙනවා. ඉතින් මේ අත්‍යවශ්‍ය කොටස් ගැන අපි කොච්චර පටු දැනුමකද ඉන්නේ කියලා අවංකව හිතලා බලන්න ඕනේ. දුක්ඛ දුක්ඛ සත්‍ය වේද, දුක්ඛ සත්‍ය දුක්ඛ වේද, දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ, දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛ නොවේ. ධර්මයේ මෙච්චර පැහැදිලිව මෙයා තේරුම් කරලා දීලා තියෙනවා. එහෙම තියෙද්දි අපිට ඕන ඕනේ ආ දැන් මේ කියනවා මොනවා හරි මේ පස්සේ ලියාගත්ත පොත්වල තියෙන හරි තාමයේ කිය කිය ඉන්නේ. චතුරාර්ය සත්‍ය දන්නවා කියම්බන්. දුක දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කරන මාර්ගය. අපි වෙන එකක් කියනවාද මෙච්චර කවුද ඇහුවොත් එහෙම. දුකාර්ය සත්‍යම දුක. ඊළඟ දුකට හේතුව අනික දුක නැති කිරීම, අනික දුක නැති කරන මාර්ගය. දුක නැති කරන්න බුදුරණන් වහන්සේ දේශනා කළේ සැපයි සැපයි කියලා අල්ලගන්න කුණ නැති කරගන්න. යෝ තස්ස ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටි නිසග්ගෝ මුත්‍යනාලේ. මෙන්න දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද වෙන්නේ? යම්සේ මේ තෘෂ්ණාවෙහි ශේෂයක් නැතුව විරාගයේ නිරෝධයට පත් කරනද මේකද දුක්ඛ නිරෝධය කියන්නේ? දැන් තණ්හා නිරෝධයට තද දුක නැති කරනවා කියන්නේ. තණ්හා නැති කරනවා කියන වචනේ කිව්වොත් එහෙම ඒක නම් බෑ කරන්න. තණ්හා කරන්නේ ආසා කරන ඒවා. ඒ ආසාව නැති කරගොත් දුක නැති කරනවා කියන්නේ දුක්ඛ නිරෝධය කියන්නේ ඔන්න ඕක කිව්වොත් එහෙම. එහෙම එකක් නැමේ. අපි හිතාගන්නේ මේ දුකෙන් මිදෙන්න එකක්. මේ දුකෙන් මිදලා ගින්න ප්‍රතිඵලය. අවබෝධ කරගන්න ඕනේ යම් කාරණයක් ඒකට. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය තේරුම් ගන්න ඕනේ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ දුකට වැටෙන්නේ ලෝක සත්‍යා තෘෂ්ණාවෙන් මුලා වෙලා පස්යෙන් ගිහි ලෝකෙට වැදෙන නිසා. ඉතින් මෙන්න මේ තෘෂ්ණාව යම් කිසි ශේෂයක් නැතුව විරාගයෙන් නිරෝධයටපත් කරනවාද එදාට දුක හට ගන්න වාද්‍ය ඉවරයි. මේ අවසාන දුක මින් එහාට නැවත උප්පත්තියක් නැති නිසා දුකෙන් නිදහස්. මෙන්න මේ දකින්නවල කියනවා දුක්ඛ නිරෝධාරි සත්‍ය. දුක නැති කරන්නේ කොහොමද? සැපයි සැපයි කියලා අල්ලගෙන චන්දරාගය දුරු කරන්න ඕනේ. නමුත් අපි ඔකට කියා දීලා තියෙන්නේ මොකද්ද? දුක නැති කරන්න. ඉතින් දකින්නනේ මේ ධර්මයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා කොයිතරම් තැනකින් කණ පිට ගහලා තියෙනවද?
ඔක දකින්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් දැකින ඕනේ මොකද කරන්නේ? මොහොති මොහොති ගෙවිලා විපරිණාමයටපත් වෙන ස්වභාවයක් තියෙනව නැතුව නෙමෙයි. ඒ තියෙන්නේ මොනවද? යමක් ප්‍රියනම් මතුරුනම් අන්නේවා ඒ ස්වභාවය බැලුවොත් අපි දකිනවා ඒක අපිට දුකක් විඳින වේදනාවක් විඳින සිද්ධ වෙන කාරණයක් පොදුවේ කාටා. යම් ලෝකයේ පිය රූපං සාත රූප ආදි වශයෙන් පිනමි ලෝකියම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවාද? ඒ තෘෂ්ණාව ඒ ප්‍රිය නිසාමයි ඒතන හටගන්නේ. ඒවක් ප්‍රියමනාපා කියලා අවිද්‍යාව සහගතව විනිශ්චය කිරීම නිසා, නිශ්චය කිරීම නිසා ඒවට හිත බැඳෙනවා. ඒවා ප්‍රියයි මනාපයි කියලා ගන්නවා. අන්න ඒවා ප්‍රියමනාප වශයෙන් ගන්න හේතුව. ඒතර මොකද බුදුරණාහි දේශනා කළේ? අන්න ඒ ආකාර දේවල්. ඒ කියන්නේ අපි ප්‍රියමනාපයෙන් ගන්න දේවල් තියෙනවනම් ඔන්නෝව නොයෙක් ආකාරයකට වෙනස් වෙනස් ආකාරයකට පත් වෙනා විනාශ වෙලා යනවා. අන්න ඒකින්ද. ඒක පැවිද්දා නිතර සිහි කරන්න කියලා කියන්නේ. පැවිද්දා විතරක් නෙමෙයි කාගත් එක සිහි කළ යුතු කාරණයක්. දසයිමේ වික්කවේ පබ්බජි දේන අභින්නම් පච්චවි කිතම්බං ආදී වශයෙන් කියලා විග්‍රහ කරලා පිරිත් පොතේ නිතරම තියෙන අපි කියවන පොතේ අරගෙන බලා ගන්න පුළුවන් දේවල්. එතන මෙන්න මේ වගේ අවස්ථාවක් තියෙනවා. එතකොට කොයි විදිහෙන් මේ දුක හටගන්නේ? ස්වභාවික කවුරුත් විඳින දුක හටගන්න ක්‍රමයක් තියෙනවා. යම් දෙයක් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුත් නම් ඒවා වෙනසෙනකොට කැඩිලා බිඳිලා යනකොට වෙනස් වෙනකොට දුකයි. ඒ தත්ත්වය වෙනස් වෙලා යනකොට. යමක් අප්‍රිය නම් අමනාප නම් ඒවා ගෙවිලා යනකොට දුකයි. ඒවා එනකොට දුකයි. ප්‍රියමනාප දේවල් එනකොට සැපයි ගෙවෙනකොට දුකයි. අප්‍රියමනාප දේවල් තියෙනවා නම් ඒවා එනකොට දුකයි ගෙවෙනකොට දුක නැහැ. අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ කියවා මිස පියේහි සම්පයෝගෝ දුක්ඛෝ අපියේහි විපයෝගෝ දුක්ඛෝ කියව වෙන පුතේක් තියෙනවා. ප්‍රියන් හා එක්වීම සුඛයි. අප්‍රියයන්ගේ වෙන්වීම දුක නැහැ. එක්වීමයි දුක. ප්‍රියයන්ගේ වෙන්වීමයි දුක. එතකොට දැන් මෙතන තියෙනවා ප්‍රියා අප්‍රිය දෙක. දැන් මේකට හොඳ උදාහරණ උපමා ඇතුළු මේවා තෝරාගෙන ඉන්න ඕනේ. නැත්නම් මේක තෝරා ගන්න බෑ. එහෙනම් මේ බෞද්ධයේ දකින දුක අනික් ලෝකයාට දකින්න බැයි නම් අපිට ආයි තර්කයක් ගේන්න පුළුවන්. ප්‍රිය විප්‍රයෝගය අපිට විතරක්ද දුක අනික් අයට දුක නැද්ද? එහෙනම් අනික් අය දකින්න ඇති. අපි දකින ප්‍රිය විප්‍රයෝග දුකේ මොකද්ද? අප්‍රිය සම්ප්‍රයෝග දුකේ මොකද්ද? දැන් මෙන්න මේක තෝරාගෙන ඉන්න ඕනේ. එතකොට විශේෂ දෙයක් වෙනවා. කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ඒකාන්තයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කර ධර්මයේ තුල යම් දුක්ඛ ස්කන්ධයක් හටගන්න ක්‍රමයක් ඇද්ද? ඒක නම් දකින්නේ බෞද්ධයෝ විතරයි කියලා අපිට බයලතෝ කියන්න පුළුවන්. ඒක තමයි කිව්වේ පුබ්බේ අනනු ඉදන් දුක්ඛං අරිය සත්‍යං තීමේ වික්කවේ පුබ්බේ අනනු සුතේසු ධම්මේසු චක්ඛු මුදපාද ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියන මේ දුකාරි සත්‍යයයි කියනනම් පෙර නොඇසු විරු දහම් කිරීමට ඇස පහල වුණා ඥානේ පහල වුණා ප්‍රඥා පහල වුණා විද්‍යා පහල වුණා ආලෝකේ පහල වුණා කියලා බුදුරන් වහන්සේ මේ අවබෝධය ලැබලා ලෝකයට දේශනා කළා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ওই දේශනා කරපු මූලිකම දහම්. එතකොට දැන් අපි කොහොමද බලාගන්නේ? ප්‍රිය විප්‍රයෝගයයි අප්‍රිය සම්ප්‍රයෝගයයි දෙකයි ලෝකයේ තියෙනකට වඩා වෙනස් එකක් අපි දකින ක්‍රමයක් තියෙනවා. ලෝකයා ප්‍රියයි කියන යමක් ඇතනම් ආර්යෝ ඒක අප්‍රිය වශයෙන් දකිනවා. ලෝකය අප්‍රිය කරන යමක් ඇත්නම් ආර්යෝ ප්‍රිය වශයෙන් දකිනවා. එහෙම කළ මේකුත් තියෙනවා. ඒක ආර්යයන් ආර්ය ධර්මයේ තුලින් ආවෝද කරන එක. ඔක අනික් කෙනෙකුට තෝරා ගන්න බැහැ. දැන් යම් කිසි කෙනෙක් අනුන්ගේ ආධාරයක් උදව් උපකාරයක් අවශ්‍යව උත්පලව අසනීපෙලා ඉන්නවා. අපි හිතමුක ඔහුට යම් කිසි ඔහුගේ ධනයක් වටිනාකමක් මොනවා හරි තියෙනවා. ඕක පැහැල ගන්න ඕනේ යම් කිසි බුද්ධලේ උපායා කල්පනා කරනවා. අර බුද්ධිලයක් කර සම්බන්ධලා ඉතාලම හිතවත් වෙනවා. හිතවත් වෙලා මොකද කරන්නේ? ඔහුගේ යම් කිසි දියත් යනවා නම් ඔක්කොම රහස් හොයාගෙන ඔක්කොම කරන්නේ සල්ලි ටිකත් හොයාගෙන රන්සිදී බඩු මුට්ටු කොහෙ තියෙන්නේ ඔක්කොම හොයාගෙන ඉවෙලා හොඳ වෙර සත්කාර කර ඉන්න ගමන් වහ ටිකක් හරි දීලා අර මිනිස්සු අමරලා දාලා අර වත්තු වතරක් පැනලා යන්නේ. දැන් ওই බලාපොරොත්තු ඇති පුද්ගලයේ අර පුද්ගලයා කියලා ඇවිදලා ඉතින් අර අයිතිකාරයා ගෙහිමියා එක්කලා ඉතින් අර වත්තු හිමියා එක්කලා ඇවිදලා බොහොම හොඳින් කතා කළා. මට හරි දුකයි ඔයාවායි කියනට මේ වසනීප වීම ගැන. ඉතින්
ඕන දෙයක් කියන්න මම කරලා දෙනවා කියලා ටිකෙන් ටික හිතවත් වෙලා ඇවිදින බීත් හිත කරලා දීලා අපෝපත්තාන කරලා දුන්නාම හිතෙනවා අනේ සසරේ මගේ හේතු වාසනාදී ന്യാයදායක වෙන්න මේ මගේ මගේම දරුවෙක් වෙන්න නැත්නම් මෙච්චර මට සලකාය මේ තරම් මාත් එක්ක එකතු වෙය දැන් දකින්න නැත්නම් හරි පාළු පාළු වේදා කෝ අර පුතා ආවි නැද්ද අනේ ඒ පුතා මට හරි ආදරෙයි මට හොඳට සලකනවා දැන් දකින්න දකින්න ගානි ප්‍රිය සම්පයෝගයක් තියෙන. එයා දකින්න නැහනම් ප්‍රිය විපයෝගව දුක්ක. ප්‍රිය පුද්ගලයා දකින්න නැහැ. ආවි නැහැ දවස් හත් දෙක. අනේ මොකක් වුණා දන්නේ නැහැ. හොඳ දරුවා. මට හරි ආදරේ. මගේ මල මුත්‍රා ටිකත් හොදලා දාලා හිදිත් හොදලා ඔක්කොම කරලා හිටන් ආවල හැම යන්නේ ආපුහා. කන්නත් කවලා යන්නේ මට. කොච්චර හොඳ දරුවෙක්ද. ප්‍රියතාවයේ මෙහෙම හිත හිතා ඉන්නවා. ඉන්නකොට කවුරු හරි ඇවිදilla. කාරණේ කියා දෙනවා ඔය පුදුලා ලංකර කන්දල් ඇහැටි වෙන්න එපා පිතා ඉන්නේ ප්‍රිය පුදුලේ කියලාද ඔය පුදුලා මෙන්න මේ જાති එකෙක් ඔය ඇදිලා ඉන්නේ ඔබේ තියෙන සල්ලි ටිකත් විදලා උඹත් මරලා දාලා තියෙන දේපලත් අයිති කරගන්න ක්‍රමවේදයක් හදාගෙන ඇදලා ඔය හිත මේ තියාගෙන හිත හතුරු කරවාගෙන ඉන්නේ ඔන්න ලෝකෙට යාට ඒත් යන්න කාරණේ කියා දුනන් දැන් මොකද වෙන්නේ දැන් එනකොට මොකක් වෙයි දැන් එයා එන්නේ නැතුවම ඉස්සෙල්ලා තියෙන ප්‍රිය විපයෝගියා දැන් ආපුහම ප්‍රිය සම්පයෝගයක් හරි සතුටුයි ඉස්සෙල්ලා දැන් මොකක්ද ඇති උනේ ඒ පුදුලයාම හිම වෙනවා අපි එහි සම්පයෝග දුක්ව උනානේ අරකම දැන් ප්‍රිය නැතුව ගියා පුද්ගලයා මේක මහ කපටියා මේකකින් කෑම ටිකක් කන්න බයයි මේක මේ හොඳට අන්නාන්ලා කවන්නේ මොකටද මගේ හිත දිනාගෙන ඔක්කොම ටික අරින්න උඩ හැගිනි වෙලා මට වහ කවල යන්නේ මේ ඇදිලා ඉන්නේ අපෝ ඉන්දෙපා වැත්ත බලාත දැන් මොකද උනේ ප්‍රිය අප්‍රිය වුණා දුකේ සැප දුක වුණා එනවා දකින්නක් අවිති දැන් එනවා දකින්න බයానක අන්න ඉස්සෙල්ලා දැක්කේ නැති ක්‍රමයක් දැක්කා ඔන්න ඔය ආකාරයෙන් බුදුරන් වහන්සේ දේශනා කරන පංචස්කන්ධය කියන කොටස රූපස්කන්ධ වේදනායිස්කන්ධ සංඥායිස්කන්ධ සංකාරයිස්කන්ධ විඥානයිස්කන්ධ කියන මේ ස්කන්ධ පහක් මිතුරු වේසයෙන් එනවා ලෝක සත්‍යයක් හවත්තගෙන ලෝක සත්‍යය හරි මිතුරු කියලා අපි පහට ආදි කැමති ඒ නිසා ඔය ඇතුළු කරලා එනකොට ප්‍රියමනාපයෙන් බදා ගන්නවා බාර ගන්නවා මෙන්න ලෝක සත්‍යය හැවටලා ඉන්න තැන ප්‍රියයි කියන්නේ ඔකට නැවත් ඕක නිසා තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසයන්ට යම් තාක් වින්දෙව්වනම් ඔය පහ නිසායි ඔය පහ මෙච්චර කාලයකට ලබා දුන්න සැනසුමක් නෑ හැවැට්ටුවා මිසක් මෙන්න ඔය පහේ නියම ආකාරය කියලා තන් හැඟවිච්ච දහමක් පෙන්වා දෙනවා මතු කරලා යම් දවසකදී ස්කන්ධ පහ කියන්නේ මෙහෙම අනිච්ච දුක්ඛ අනාත්ත ගොඩවල් හරියක් නැතිවක දැක්කට පස්සේ දැන් මොකද වෙන්නේ? එච්චර කල් පතපුවා අපෝ ගිනි ගොඩල්නේ පතලා තියෙන්නේ. ගිනි ගොඩක් එකනේ එකතු වෙලා තියෙන්නේ. කෙලවරක් නැති දුක්ඛ කරදර ගෙනත් දෙන වැඩක් නැති සාරත්වයක් ඇතුව ආවයි කියලා බුලාට පත් කරලා හවට්ටා තියෙන මායා ගොඩක් ගන්නේ මායා හතුරු ගන්නේ මම මේ හැමතිලා ඉඳලා තියෙන්නේ කියලා දකින්න දවසක් එනවා. දැක දාසට ආවට පස්සේ එච්චර කාලයක් ලෞකික ලෝකයා නැනම් ෘතජන ලෝකයා වතින් සැපයි සැපයි කියලා හිතා හිටපුවා මහා දුක් ගොඩවල් ගිනි ගොඩවල් කියලා දකින්න දවසක් ආවා කියලා දුක්ඛාරිය සත්‍ය දැක්කා. අන්න ඒකයි දකින්නේ. ඒක ඉස්සර දැකලා නැහැ කිව්වේ ඕකයි. ඒක දකින්නේ මොකක් නිසාද? ඕවායි යථා ස්වභාවය හැඟවිලා තියෙනවා. මායාවක් විද්‍යාමානලා හිටන් කවට්ලා තියෙනවා. බුදුරා අන්න බුද්ධහමතුල අනාවරණ ඥානීන් බුදුරන් වහන්සේ දුන්නේ මොකද්ද? හැවටින් දෙපා මෙන්න මේ මායාවයි හවටන්නේ. ඕක ඇතුළ තියෙනවා මෙන්න මෙහෙම දුක් ගොඩක්. ඕක ඇති සත්‍යෙ මෙන්න මේකයි. හිතලා බලපල්ලා. උඹලට නුවණ තියෙනවා. මගෙ නුවණින් ගත්ත එක විශ්වාස කරන්න ඕනේ නැහැ. ශ්‍රාවක ඥානීවත් ඔබලාගේ ඥානීට මේක ගෝචරයි. එනිසා මේවැ හැටි බලන්න. බලනකොට යම් දාසක ඔබලා ඇත්ත වෙනි. ඇත්ත වෙනාට පස්සේ කවුරුවා කියා දෙන්න ඕනේ නැහැ. අත්හරිනවද අල්ල ගන්නවද තවත් පස්සේ යනවද කියලා. තවන්ට තේරෙයි. ඊට පස්සේ මම මේක අත්හරින්නද කියලා කාගෙන්වත් අහන්න ඕනෙත් නෑ අත්හරින්නේ කොහොමද කියලා අහන්න දෙයක්වත් නෑ. ඒ ඥානීය පහලින ඥානීය තීර්ණේ දීලා ඉවරයි. අසාරයි අසාරයි අත්හරින්න බැරි ඵලයක්. මිදියා. ඔබ දුක් ගොඩවල්. දුක්ඛාරිය සත්‍ය වැටුණාම සමුදේ මොකද්ද? ඕක සැපයි කියලා හිතාගෙන ඔය පස්සේ යන්නේ කියන දුකට හේතුව. ඔය සැපයි කියලා කියන එක බලාපොරොත්තු අත්හැරලා දැම්මොත් ඕකේ තියෙන බන්ධනෙන් බැඳීමෙන් ඉවරයි නේ. එදාට ඒ කුණු පොඩි නිදහස්නේ. දුක නිරෝධය එකනේ. ඒකන මාර්ගය මොකද්ද? හැඟවිලා තියෙන සත්‍යය යලි යලි ආවර්ජනය කරලා ප්‍රඥාවෙන් විමර්ශනය කරන එකයි.
අනිච්චදේ අනිච්ච හැටියට දුක්ඛදේ දුක්ඛ හැටියට අනාත්මදේ අනාත්ම හැටියට පෙන්වපු යථා ධර්මයට අනුකූලව බලනවා නම් අන්න ඒක තියෙන බාධා වෙන පරිසරයක් ඇද්ද ඒක සමතුලිතයට පත් කරලා සමතේට පත් කර ගන්න ඕනේ. ඒ සමතියේ ඉඳින් මේ යථාර්ථය බලනකොට මනසේ පේන පටන් ගන්නවා මේකට කියන සමත විදර්ශනා වඩනවා. ඔන්නෝ කරනකොට ඔක දින හරි මාර්ගය. සම්මා සමාධිය වඩලා සම්මා ඥානය සම්මා මුක්තිය පහළ කරන ක්‍රමී. ඒකයි ක්‍රමී. ඉතින් ඒ නිසා මේකෙන් හොඳට තෝරා ගන්න ඕනේ. මොකද්ද අනිච්ච කියන්නේ දුක්ඛ කියන්නේ අනාත්ත කියන්නේ. අනිච්ඡං කයත්තේන දුක්ඛං බයත්තේන අනාත්තං අසාර කට්ඨේන අන්ති. අනිච්චය කියන්නේ මොකද්ද? ක්ෂයාර්ථයෙන් අනිච්චයි කියනවා. ක්ෂයාර්ථයෙන් බයාර්ථයෙන් දුක්ඛයි කියනවා. අසාරාර්ථයෙන් අනාත්තයි කියනවා. දැන් මේක විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ. මොනවාද ක්ෂය දහම් කියන්නේ? ඒක දකින්න ඕනේ. ක්ෂය වෙනවා කියන්නේ මොකද්ද? ඔක විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ ක්ෂය වෙනවායි කියන්නේ. අපි ඍණ දහම් කියලාද කොටසක් දැන්න භාවිතා කරනවා ධන සහ ඍණ කියලා. මොනවා හරි අපිට වැදගත් දෙයක් හරියක් ඇති නම් ඒ අදහස වලට ධන අදහස් කියනවා මේ නවීන මනෝවිද්‍යාවක් කියන වචනයක් ඕක. යම්ක් නිසා අපිට කරදරයක් වෙනවා නම් පාඩුවක් වෙනවා නම් ඒවා ඍණ අදහස් කියනවා. ඒ අදහස් භාවිතා කරන්න එපා කියලා. ඔන්න ඔය අර්ථයෙන් තමයි ෂේය සහ අය ඉන්නේ. ක්ෂය අදහස් කියලා කියන්නේ මොකද්ද? යමක් ඇසුරු කරනකොට ඒකේ ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය වෙනම් පහල කරන්නේ. අන්නේ ඒකට අයිති සියල්ලම ක්ෂය. ක්ෂය දහම් හොයාගන්නේ ඔහොමයි. එහෙනම් අනිත්‍ය කියන්නේ මොනාර්ථයෙන්ද? ඔන්න ඔය ක්ෂයාර්ථයෙන්. එහෙනම් යමක් පරිහරණය කිරීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට පත් වෙන්න නම් සිද්ධ වෙන්නේ. මෙන්න මේවට කියනවා ක්ෂය දහම් හේවත් අනිච්ච දහම්. ඔය හොයාගන්න ක්‍රම. අනිසි දහම්. අනිච්ච කියන වචනේ සිංහල තේරුම අනිත්‍ය නෙමෙයි අනිස. අනිස කියන එක අද භාවිතා කරන්නේ අනිසි. නිසි අනිසි නිස අනිස. දැන් මේ පදවල තිබිච්ච අර්ථය වෙනස් වෙලා තියෙන හැටි අකුරක් වෙනස් වෙනකොට ඇලපිල්ල පාපිල්ලක් වෙනස් වෙනකොට කාලයත් උසේ එන භාෂාවේ පදවල අර්ථය වෙනස් වෙන හැටි. නිස අනිස කියන වචන දෙකෙන් තමයි ওই නිච්ච අනිච්ච කියන වචන දෙක තෝරලා තිබුණේ. කුමක් නිසාද? නිස කියන්නේ නිසි නිසා. අද අදහසෙන් ගත්තා නිසි කියන එක තමයි නිස කිව්වේ. පරිහරණයට නිසිද අනිසිද? මොනවද නිසි? කුමක් නිසාද නිසි? කුමක් නිසාද අනිසි? යම පරිහරණය කරනකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන දුක්ඛද ඉන්නේ නැත්නම් එහෙම එකක් නම් හම්බෙන්නේ ප්‍රතිඵලයේ ඒවා නිසි පරිහරණය කරන්න. යම පරිහරණය කිරීම නිසා ඒකේ ප්‍රතිඵලය වශයෙන් හටගන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය වුණා ඒවා නිසි අත්හැරලා දාන්න. කොච්චර ලස්සනද අනිසි නිසි හොයාගෙන තිබුණාද? දැන් ඔබ පුංචි ආමින්ටත් ඇත්තටම තේරෙනවා පරිහරණයට නිසි දේ සහ අනිසි දේ හොයාගන්න හැටි ධර්මානුකූලව. එහෙනම් ඉතින් පුංචි ළමයාත් අරිහත් වෙනපත් උනේ ඉදා ඔය බණ අහලා තේරුම් ගන්න පුළුවන් බණ අහලා ඇත්ත වැටහෙන ධර්මයක් අහලා අදත් ඔබ තෝරා ගන්න ඕනේ. ඒ නිසා අනිස කියන එක තමයි ඊට පස්සේ නිච්ච අනිච්ච කියලා හිටන් ඕක ස්ථිර සහ නැහැ කියන එකට ආවේ. ඒකට ගලපන්නත් බෑ යතන ස්ථිරයි ස්ථිර නැහැ කියන එකට. කරන්න දෙයක් නැහැ. ඉතින් ගොදෙනෙක් බුද්ධ ගෝසාඳුරන්ට දොස් කියනවා වගේ මම කාටවත් දොස් කියන්නේ නැහැ. යම්කිසි දෙයක් වැරදි නම් හේතුඵල වෙන්නා මෙන්න මේ ධර්මයට අනුව මේක බලන්න. විනයට අනුකූලව බලන්න. බුදුරන් වහන්සේ දේශනා කළා යම්කිසි ධර්ම පදයක් තෝරා ගන්න. ඒකට විවිධ අර්ථ දෙනකොට ඒකට ගැළපෙනම අර්ථය තෝරා ගන්න ක්‍රමවේදී. ධර්මයට බහා බලන්න, සූත්‍රයට බහා බලන්න, විනයට බහා බලන්න. ධර්මයේ බහා හිටනවා නම්, සූත්‍රයේ බහා හිටනවා නම්, විනයේ සැසඳෙනවා නම් ඒක බුද්ධ වචන කියලා පිළිගන්න. වැඩිපුරම හොඳටම ගැළපෙන අර්ථයක් ඇතනම් කම්පා වෙන්න තරහ වෙන්න එපා. ඒකට වාද කරන්න එපා. ඒක පිළිගන්න. මෙහෙමයි බුද්ධ දේශනාව හොයාගන්න පිළිගන්න කියලා පැහැදිලිව අරණ විභංග සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. හොයාගන්න හැටි. ඉතින් මේකෙන් මේ වචන නම් තෝරලා බලන්න ඕනේ. අනිත්‍ය නම් දුකයි. සියල්ල කිව්වොත් එහෙම සියල්ලට අහු වෙන දෙයක් ලෝකේ නැහෙනි. සියල්ල ස්ථිර නැහැ. මොහොතක් ගානේ වෙනස් වෙනවා.
ළමයිගේ ඔළුව අත ගන්නවා. අතත් ඉතිර නැහැ, ඔළුවත් ඉතිර නැහැ, හංකඩෙත් ඉතිර නැහැ. ඉතිර නැති හංකඩයක් ඔළුවේ තියෙන හංකඩේ ඉතිර නැති අතේ හංකඩයකින් ස්පර්ශ කරනවා. ඉතිර නැති වැඩ පිළිවිලකින් කොතනකවත් ඉතිර එකක් තිබුණාද? ඔක්කොම ඉතිර නැහැ තමයි. ළමයා හරි සන්තෝෂෙන් ඉන්නවා, ඔළුව අත ගන්න හරි සනීපයි. මොකක් නිසාද? වැඩ පිළිවිල ඉතිර නම් එහෙම ඔළුව අත ගන්න බැහැනේ. කොයි මොහොතක හරි ඔළුව රත් වෙලා ඉතිර නම් අත තියාගත්තා තියාගත්තම එහෙම ඉන්නවා. ක්‍රියාවලිය ඉතිර එකක් නම් එහෙම ඉතිර ක්‍රියාවලිය හැදෙන්න ක්‍රමයක් නැහැ. හැම ක්‍රියාවලියක්ම හැදෙන්නේ මොහොතක් ගානේ වෙනස් වෙන ක්‍රියාදාමයන්ගේ සම්පින්දණයකින්. කකුලක් උස්සනවා, ඉස්සරහට ගෙනියනවා. උස්සපු කකුල ඉස්තිර වුණා නම් උස්සපු හැටියේ ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? ඉස්සරහට ගෙනියන කකුල මැදදී ස්ථිර වුණා නම් එහෙම ඒක එතනම නවතිනවා මිස තව ඉස්සරහට ගන්නේ කොහොමද? එහෙනම් ඉස්තිර නැති මොහොතක්වත් එකාකාරව ඉස්තිර නැතිව අර පරිණාමයේ පත්දේවියන ක්‍රියාවලියක සම්බන්ධ ක්‍රියාදාමයක් නිසා නෙවෙයිද අපි ගමනක් යන්නේ, හතපය උස්සන්නේ, පිටපිට බලන්නේ, කතා කරන්නේ, එතකොට හඳුනා ගන්නේ, ආස්වාද විඳින්නේ. මේ පංචකාම ආස්වාදයෙන් විඳින්නේ ඉස්තිර නැති මේ ක්‍රියාදාමයේ නිසා. දැන් අහුවොත් එහෙම ඔක නෑ කියන්නද? එන වෙන මොකෙන්ද විඳින්නේ? දැන් හිතලා බලන්න වෙන මොකෙන්ද විඳින්නේ? ඉස්තිර නැති රූප පරම්පරාව. රූප මාත්‍ර එනවා, ගෙවෙනවා, එනවා, ගෙවෙනවා, එනවා, ගෙවෙනවා. ඒ જાතිය වර්ගින ඒ වෙන් හටගත ආසන්න වතක සතහන් වලින් මල් ලස්සන රූපයක් දැක්කා කියලා. ඔළුව දකින්න වෙලාවේදී කඳ දකින්න බෑ. කඳ දකින්නලාදී පය දකින්න බෑ. මොහොතක් මොහොතක් නැහැ. එකින් එකට ආවා ගියා, ආවා ගියා. මෙහෙම අප්‍රමාණ දසන මාත්‍ර කෝටි ප්‍රකෝටි ගාන තත්ත්වයකට ගෙවෙන ක්‍රියාදාමයක් තියෙනවා. ওই ක්‍රියාදාමයේ මේ ඇස් දෙක එහාට කරකවනවා, මෙහාට කරකවනවා, ඇතුලේ ඉඳන් එහාට පිටින් පේන්නේ නැහැ. මේ ඇස් ගුලිය කරකවනවා. ඇතුලේ තිබෙනා වූ දර්ශන මාත්‍රයේ දෙන තුඩක් තියෙනවා. ස්නායු තුඩක්. ඒක අදි වේගයෙන් වැඩ කරනවා හැම අතටම. හැම අතම තියෙන තිතෙන් තිත තිතෙන් තික වර්ණ ගන්නවා. ඒ තැන තිබෙන වර්ණයන් අරගෙන මනසට දුන්නාම මනස රූපයක් හදනවා ඒ જાති. හදලා ඉවරයි තම මතක සටහනෙන් ගන්නවා දැනීම ආපු සංඥා මතකයක් අරගෙන. මම මෙන්න මෙහෙම රූපයක් දැක්කනි. රූපේ ගොඩනගලා දෙන්නේ මනසනි. ඇහෙන් රූප දකින්න පුළුවන් දැහුවොත් එහෙම ඇහෙන් රූප දකින්න බෑ. වර්ණ මාත්‍රයයි දකින්න පුළුවන්. එක මොහොතකට. ඒ මොහොත ගියාට පස්සේ ඇහි ඒ රූපේ නෑ, ඉක්ම ගියා. එහෙනම් කොහෙද තිබුණේ? මතක සටහනි. අන්න මතක සටහන තුලින් තමයි ඒ අවශ්‍ය කරන්නා වූ රූප හැඩතලෙ හැදුවේ. සද්දයක් අහනවා. අම්මා කිව්වා. ආයන සද්දයක් ආවා, ගෙවිලා ගියා. අල්මයන් සද්දයක් ආවා, ගෙවිලා ගියා. මායන් සද්දයක් ආවා, ගෙවිලා ගියා. ගෙවිලා ගියේ එකම සද්දයක් ආවා කණේ දිනනවා. ආ කිව්වා මා කිව්වා. ආයන සද්දය ඇවිස්සන් ගෙවිලා ගියාම අල්මයන් සද්දේ කනට ඇහෙනකොට ආයන සද්දේ කණේ තියෙනවා. මායන් සද්දේ ඇහෙනකොට ආයන සද්දේ අල්මයන් සද්දේ කණේ තියෙනවා. එන කණින් ශබ්ද මාත්‍රයක් ඇහුවා මිසක් පදයක් අහන්නේ කොහොමද? කණේ පදයක් හැදින්නේ නැහැ. පදේ හැදිලා තියෙන්නේ හිතේනේ. ගෙවිලා ගිය ආයන සද්ද තියෙන්නේ කොහෙද? කණේ නෙමෙයි හිතේ. ගෙවිලා ගිය අල්මයන් සද්ද කණේ නෙමෙයි තියෙන්නේ හිතේ. කන ආධාරයක් වුණා ශබ්ද ටිකක් ඇද ගන්න. අපි ඒකට හැවටෙනවා කණින් සද්දයක් වගේ. නැවත අපි අහලා තියෙන්නේ හිතෙන් නිර්මාණය කරගත්ත ශබ්දයක් මිසක් කණින් ශබ්ද මාත්‍රයක් අපු ශබ්ද ద్వාරයක් මිසක් දොරටු වල ඇතුළු කරගන්න පිට කරගන්න වැඩ පිළිවෙල නිසා දොරටු වල විදින සත්‍යයක් නැහැ. එහෙනම් මෙයා සෝතා ద్వාර, චක්කු ద్వාර, ద్వාර වල කොහොමද විදින එකක් තියෙන්නේ? ඒව අරගත්තාම මනෝ ద్వාරයෙන් අරගෙන මනසේ තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මන ඇසුරු කරනකොට මොකද කරන්නේ? මනසේ තියෙනවා එක්තරා චෛතසිකයක් ගොඩ නැගෙනවා. ඒක කියනවා මානසිකාර කියලා. මනමනා ගන්නවා, ඉසිකාර කරනවා, හැඩතල හදනවා. හදලා හිටන් ඒ හැඩතලියේ වල්නවා මනසින් අතීත මොහොතක අතීතේ. වල්නකොට ඇති වෙන්නා වූ මායා දර්ශන තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කිව්. අන්න ඒව ආස්වාද ලැබෙනවා. ওই හැම ආස්වාදයක් ලබන්නම ඉස්තිර නැති මොහොතක් පාසා වෙනස් වෙන ක්‍රියාදාමයක් ඇති රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහේ දින පොළත් ටික විවිධාකාර පරිවර්තනවලට පත් වෙන ක්‍රියාදාමයක් හැදෙන්න ඕන. ওই ක්‍රියාදාමය තුලින් සත්‍යයා මනවලන රූප බැලුවා, මනවලන ආස්වාදෙන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා ප්‍රියයි මනාපයි කියලා හිටන් ආස්වාදෙන දෙකේ වැඳුනා. ඒවා ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් තියෙන නිසා තමයි ලෝක සත්‍යයයි වට වැඳින්නේ. එහෙනම් ස්ථිරත්වයක් නැතනක ලෝකෙකුත් නැහැ. යමක්
ඉස්තිරණ ලෝකයක් නැහැ. ඉස්තිරත්වයක් නැති ක්‍රියාදාමයක් නිසාම තමයි ලෝකයක් සහ සියලුම ස්කන්ධයන් විද්‍යාමාන වෙන්නේ. එහෙනම් ස්ථිර නැත්නම් දුකයි කිව්වහම ස්ථිර නැති සත්‍යයටපත් වෙනාම මොකද්ද ස්ථිර නැති සත්‍යෙ කිව්වේ? ස්ථිර නම් එතන යමක් ස්ථිර නැත්නම් දුකයි කියන. මේ ස්ථිර නැහැ කියන ස්වභාවය උදේ තමයි මේ පංචකාම සම්පත්තියම විඳින්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? ස්ථිර ලෝකයක් නැහැ. යම් තැනක ස්ථිර නම් උපතක් නැහැ, විපරිණාමයක් නැහැ, පැනසීමක් නැහැ, ඒ නිවන. තිත තිබ්බා. ගමන ඉවරයි. ස්ථිර කළා. මොකද්ද ස්ථිර කළේ? ඉස්තිර නොවන සියල්ල අතර නතර කළා. ඉස්තිර නැති ඔක්කොම නතර කළ දැම්මල පස්සේ දුකෙන් නිදහ. දැන් ඔබ තෝරා ගන්න ඕන හරි ගැඹුරු පැත්තක්. ඉස්තිර ඒවා තමයි මේ සැප ගෙන දෙන්නේ. ඉස්තිර නැති ඒවා. ඒ ඉස්තිර නැති ඒවා ඉස්තිර නැති ක්‍රියාදාමයක් නිසා තමයි ලෝක සත්‍යය සැපයි සැපයි කියලා ඉපස්සේ හඹා යන්නේ. ඒකෙන්මයි ලෝකේ කියන එක ගොඩ නැගින්නේ. ඒ ගොඩ නැගිනකොට දුකක් ගොඩ නැගිනවා කියලා කිව්වට අපි ලෝකේ තේරෙන්නේ නැහැ. ගොඩනැගිත් ඒවා නිසා පහළ වෙච්ච ප්‍රතිඵලයේ අවසාන ප්‍රතිඵලයේ බලන්න ඕනේ. අවසාන ප්‍රතිඵලයේ බලනකොට ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන සෝපායාස මිසක් වෙන හරයක් නැත්නම් අපි දැනගන්නවා සැප හොය හොයා දුක් විඳිනවා මිසක් කවදාවත් සැප හම්බෙලා නැහැ නේ. අන්න යථාර්ථය දකින්න ක්‍රමී. ඉතින් ওই ක්‍රමයේ දකින්නකොට දකින්න ඕනේ අනිසි නිසා පරිහරණයට නිසි නැහැ කියලා දැනගන්න එක අනිසි. ඉස්තිර නැති කතාවක් තියෙනවා. ඉස්තිර නැති කාරණේ දුක සැප දෙක දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක හොයාගන්න ඕන. ඉස්තිර නැති නිසා වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ප්‍රියයි මනාපයි කියන යමක් ලෝකේ පහළ වුණා නම් ගොඩ නැගුණා නම් ඒක වෙනස් වෙනකොට දුකයි. අප්‍රිය මනාපයක් තියෙනවා. ඒක එනකොටම දුකයි. ඒක ගෙවෙනකොට නෙමෙයි වෙනස් වෙන නිසා ඒකත් ගෙවිලා යනවා. අනේ කවද්ද මේ ඔළුව කැකම ඉවර වෙන්නේ කියලා මම මේ බලා ඉන්නේ. මේ වැඩේ කැකමක් තියෙනවා. මේක වේද බනවා වුණා. මේක හොඳ වෙන්නේ කවද්ද කියලා මම මේ ඉන්නේ. මොකද ඒක ඉස්තිර නැති නිසාම ඒක ගෙවෙන දවසක් තියෙන නිසාම බලාපොරොත්තු වෙ ඉන්නවා. ඔය සියල්ල ඉස්තිර වුණා නම් එහෙම ඔළුවේ කැක්කමත් ඉස්තිර වෙලා බඩේ කැක්කමත් ඉස්තිර වෙලා පිළිකාවත් ඉස්තිර වෙලා හොරි දඩ කුට්ටෙත් ඉස්තිර වෙලා එහෙම තියනනම් එහෙම ඉවරයිනේ. අනාතෙන් අනාතයිනේ. ඉදෝ ඉදෝ ඉඳ වෙනවනේ. ඉතින් ඉස්තිර නැත්තම් මොකද්ද මේ කියන්නේ මේ කතාව? නිසි අනිසි පනවා ගන්න. නිසි අනිසි තෝරා ගන්න. නිසි අනිසි තෝරන මොකද්ද මාධ්‍යය? මොකද්ද ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපාදේහසයන්ට යමකින්පත් වෙනවා නම් ඒ සියලු වැඩ පිළිවෙල අනිසි. එහෙනම් මොනවා තිබුණොත්ද ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාසයන් පහළ වෙන්නේ? ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාස සම්භවಂತಿ. ওই දින පහළ වෙන ප්‍රේ. ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාස නිරුජ්ජಂತಿ. ඔන්න පහළ වෙන එක සහ නැති වෙන එක. එහෙනම් ජාතිපත්‍යෙන් අර ජරා මරණ පහළ වෙනවා, අනිසිදී පහළ වෙනවා. ජාති නිරෝධ නම් අනිසිදී පහළ කරන්න හේතු නැති වෙනවා. මෙන්න දුක සහ දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධ මාර්ගය ඔක්කොම කොටු වෙලා චතුරාර්ය සත්‍ය දකින්න ක්‍රමයක්. ඔතනින්වත් දැක්ක හැකි. එදා බුදුරන් වහන්සේ දේශනා කරනවා. යමි ජරා මරණ දකීද ජරා මරණයේ හේතුව දකීද ජරා මරණ නිරෝධේ දකීද ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දකීද ඔහු සත්‍යය දකින්න ඔහු ආර්යයි. ඔහු සම්මාදිට්ඨියටපත් වෙනවා. අන්න මාර්ගය වඩා ගන්න හැටි. ඒකෙම නිවන අවබෝධ කරන්න පුළුවන්. එතන ජාති මොනවා නිසාද හටගන්නේ? ජාති හටගන්නේ නැහැ නිකා. අ හේතුක හටගන්නේ හේතුවක් තියෙනවා. භවපත්‍යා ජාති. භව නිරෝධා ජාති නිරෝධෝ. භවප්‍රත්‍යයෙන් ජාති වෙනවා. එහෙනම් ජාති අනිහි කොරසලේ වැටෙනා මොකක් නිසාද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායස සම්භව කරන්නේ අනිසි වන ජාති. ඒ නිසායි අනිසි කියන නිගමනය කළේ. ඒ අනිසි වන්නා වූ ජාති ගොඩනගන්නේ සම්භව කරන්නේ යම් කිසි භවයකින් නම් ඒ භවයේ නිසිද? කොහොමද නිසි වෙන්නේ? අනිසිදේ පහල කරන ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස පායාසය පහල කරන ජාති වලින් ඒ පහල කරන්නේ භවය නිසා. ඒ භවත් අනිසි ගොඩේ නිසා නිසි ගොඩේ නෙවෙයි. එහෙනම් නිසි මොකද්ද? භව නිරෝධා ජාති නිරෝධෝ. භව නිරෝධේ නිසි භව අනිසි. අන්න බලා ගන්න හැටි. එහෙනම් භව පහල කරන්නේ මොනවෙන්ද? උපාදානපත්‍යා භව උපාදාන නිරෝධා භව නිරෝධෝ. එහෙනම් මොනවද නිසි? භව පහල කරන්නේ ඒවා අනිසි. එහෙනම් උපාදාන අනිසි
බව පහල කර නැත්තේ උපාදාන නිරෝධන උපාදාන නිරෝධේ නිසි දැන් බලාගෙන යනවා චක්‍රයෙන් දකින්න හැටි නිවන් මඟ සහ ලෝක මඟ අනිසි නිවන් මඟ අනි නිසි බවත් ලෝක මඟ අනිසි බවත් දකින්න ඕන එතන තමයි නිවන් මඟ නිත්‍යයි ලෝක මඟ අනිත්‍යයි කියලා දකින්න දැන් මේ උපාදාන හටගන්නේ මොනවෙන්ද තණ්හා පත්‍ය උපාදාන එහෙනම් තණ්හා පත්‍යෙන් උපාදාන වල නම් ඒ පත්‍යෙන් භව වුණා ඒ පත්‍යෙන් ජාති වුණා ඒකෙන් ජරා මරණ ශෝක පරිදේ දුක දෝමනස උපායසය පහල කරනවා නම් අන්නේ සංඝාත අනිසි ගොඩි එහෙනම් නිසි මොකද්ද යම් තැනක ජරා මරණ ශෝක පරිදේ දුක දෝමනස උපායසය පහල වෙන්නේ නැද්ද ඒක නිසි එහෙනම් මොකෙන්ද වෙන්නේ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස නිරුද්ධාන්ති යන නිසිපත් එනම් තණ්හා නිරෝධන නිසි තණ්හා පත්‍යන අනිසි අනිච්චයි අනිච්චානිච්ච වෙන හැටි මොනවද අනිච්ච මොනවද නිච්ච කියලා වින් කරන හැටි තණ්හා අනිච්චයි අනිසි තණ්හා නිරෝධේ නිච්චයි නිසි තණ්හා මොකක් නිසාද වේදනා පත්‍ය තණ්හා වේදනා නිරෝධා සංහා නිරෝධෝ එන තණ්හා තණ්හා අනිසින අනිසිදී පහල කළේ වේදනා නිසාන ඒ වේදනාත් අනිසි කොටි පරියන්නේ වලොත් ජරා මරණ ශෝක පරිදේ දුක දෝමනස පහයාසයන්ට මග පාදන්න අන්න දකින් හැටි එතන ඒ වේදනා නිරෝධයක් වුණා නම් සංඛා නිරෝධයි උපාදාන නිරෝධයි භව නිරෝධයි ජාති නිරෝධයි ජරා මරණ ශෝක පරිදේ දුක දෝමනස පහයාස සියල්ල නිරෝධයි එහෙනම් නිසි එහෙනම් දැන් අපි දකනවා තණ්හා අනිසි තණ්හා නිරෝධේ නිසි තණ්හා වෙන්නේ මොකෙන්ද වේදනා වලින් එහෙනම් වේදනා අනිසි වේදනාවෙන් නිරෝධය වේදනා නිරෝධේ නිසි වේදනා මොනවා නිසාද ස්පර්ශ නිසා ස්පර්ශ අනිසි ස්පර්ශ නිරෝධේ නිසි එහෙනම් ස්පර්ශ අනිච්චයි ස්පර්ශ නිරෝධේ නිච්චයි අන්න හොයන හැටි එතන ස්පර්ශ කුමක් නිසාද සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා සලායතන අනිසි නැත්නම් අනිච්චයි ස්පර්ශ නිසි නැත්නම් නිච්චයි සලායතන නිරෝධය නිච්චයි නැත්නම් නිසි සලායතන නිරෝධයක් වුණා නම් එතන පටන් ගන්න යන්නේ නිවන සලායතන නිරෝධින් නිවන එහෙනම් නිවන නිසි කිව්වෙත් ඕකයි නිච්චයි කිව්වෙත් ඕකයි එතකොට සලායතන මොනවෙන් නිසාද හැදෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වෙනවා නාම රූප නිරෝධන සලායතන නිරෝධ වෙනවා එහෙනම් සලායතන අනිසින ඒව හැදුවේ නාම රූපයන්ගෙන් නා නාම රූපෙන් දුන ප්‍රතිඵලය නම් ඒක නාම රූපවත් අනිසි එහෙනම් මොකද නිසි නාම රූප නිරෝධේ නිසි අන්න නිච්චයි කියවගත ඇතනි ඒ නාම රූප මොකක් නිසාද හැදෙන්නේ විඥානපත්‍ය නාම රූප විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ විඥානපත්‍යේ නාම රූප වෙනවා නම් විඥාන නිසි නෑ අනිසි අනිච්චයි ආ විඥාන අනිච්චයි කිය වර්ථේ එන විඥාන නිරෝධේ නිච්චයි නැත්නම් නිසි මොකක් නිසාද නිසි වෙන්නේ දුකෙන් නිදහස් නිසා අනිසි වෙන්නේ දුකට ඇද දමන නිසා මම කොච්චර ලේසි තෝරා ගන්න පුළුවන් එතකොට විඥාන මොනවා නිසාද සංඛාරපත්‍ය විඥානං සංඛාර නිරෝධා විඥාන නිරෝධ එහෙනම් කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාර කියන සසර ගමන හදන අවිද්‍යා සහගතව ගොඩනගෙන යම් තාක් සංඛාරිය වැද්ද ඒ සියල්ලම අනිසි නැන සංඛාර අනිච්චයි මොකක් නිසාද කියන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස උපායාසයන් කියලා කරන මාර්ගයෙන් හදන්නේ ඒ නිසා ඒව අනිසි කියන්නේ නැන අනිච්චයි කියන්නේ සංඛාර නිරෝධයක් ඇද්ද එහෙනම් අර ඔක්කොම නිරෝධයි ඒක නිසි සංඛාර මොනවෙන්ද හටගන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ එහෙනම් අවිද්‍යාව අනිච්චයි අනිසි අවිද්‍යාවත් ඒ වශයෙන් විරාග නිරෝධා සංඛාර නිරෝධ අවිද්‍යා නිරෝධේ නිසි නෑ අවිද්‍යා නිරෝධ කරන්නේ ප්‍රඥාවයි ප්‍රඥාව නිසි අවිද්‍යාව අනිසි අවිද්‍යාවෙන් හටගන්න සියලුම වැඩ පිළිවෙල අනිසි නැන අනිච්චයි විද්‍යාවෙන් හටගන්නා වූ නිවන නිච්චයි නැන අනිසි දැන් ඉතිරි නැති කතාව කොතනකවත් කියවුණාද ඇති නැති දෙකම ඉවරයි හේතුවක් නිසා ඵලයක් හටගන්නවා ඒක අනිසි කියලා දකිනවා හේතු නිරෝධයෙන් ඵල නිරෝධ කරගුවාම ඒ දුකේ නිදහස ඒක නිසි කියලා දැනගන්න මෙන්න ලෝකෙම අනිත්‍යයි කියලා දැනගන්නේ ඔය අර්ථයෙන්. ලෝකෙ ස්ථිර නැහැ කිව්වොත් ඔය අර්ථය ඉන්නේ නැහැ. අපිට ස්ථිර වුණත් එකයි නැතත් එකයි. පරිහරණයට අනිසි නම් ඒක අයින් කරන්න ඕනේ. චන්දරාගෙන් නිදහස් වෙලා.
ini satu yang bilang nama dia senang kali. Etanya tak kira, mekian na, ding bahin depa. Ia anta deka, eti yatar tei balang. Etanya tak kira itu bahin netu. Etanya wekan tei kini, etanya wekan tei kini, tetapi etanya nama tei ni anta deka itu nubes. Mati itu ling yatar boleh dilakukan. Mati itu memang arya tanya kemarji, henna, he itu pala darma harta bin tak kira hati. Wekra mina tak kira purud bin dulu. Jadi, thora ganda, sawat tei wikra. Metek daham ayu saya masih urut nama, apalamado mi daham tuling, loko balapurut tuin depa, niwana balapurut tuin khati itu kelapalamado niwanta kini ladi tahan kerjaan saya masih urut nadi apa tak kuyah.